Hello, kohoma doyalata oyala hamuma godak honin athi kiyala hitenawa eki mena de wage oyala hamuma godak aadareen mage channel ekata ekathu karagannawa. Ada mama ogalath ekak katha karanne product review ekak gana nan neme. Mama mage skin care routine ekata mage skin ekak brighten karagena aluthen add karaganna yana products monawada kiyala balanna thamai yanne. Ehenam me video ekat ekka digatama randala inn kiyala man oyalata ආදරෙන් කියනවා. එහෙනම් අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට යමු. ප්‍රොඩක්ට් ඕපන් කරා මොකද මට ප්‍රොඩක්ට්ස් ඔක්කොම හරියට තියෙනවා කියලා බලන්න උවමනා වුණ නිසා. ඉතින් මම ඔයගලන්ට කියන්නම් මම මොනවද ඕඩර් කරේ කියලා. ඒක කියන්න කලින් කියන්න ඕනේ මට හිතෙන විදිහට නම් මේ අපේ ස්කින් එක මේ අපේ ශ්‍රී ලංකාවේ අපිට තියෙන මේ ස්කින් එකට ගොඩක් සමාන ස්කින් එකක් තියෙන මේ ඉන්දියානු අයට. ඉතින් ඉන්දියා නිෂ්පාදනය වෙන ප්‍රොඩක්ට්ස් මම හිතන විදිහට අපේ ස්කින් එකට ගොඩාක්ම හොඳින් ගැලපෙන. ඉතින් මට හිතුණා ඉන්දියානු බ්‍රෑන්ඩ් කිහිපයක් ට්‍රයි කරලා බලන්න. ඉතින් ඔන්න ඕගොල්ලෝ හලා ඇති මේ වෙද්දි ලංකාවේ ටිකක් ප්‍රසිද්ධයි. හැබැයි ඉන්දියාව නම් මේ වෙද්දි ගොඩාක්ම ප්‍රසිද්ධයි මේ ඩර්මකෝ කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ ඩර්මකෝ ප්‍රොඩක්ට් නිෂ්පාදනය වෙන්නේ ඉන්දියාවේ. ඒ වගේම තමයි මිනිමලිස්ට් කියන බ්‍රෑන්ඩ් එකත් ඉන්දියාවේ ගොඩාක් ප්‍රසිද්ධයි. ඉතින් ඒකත් ඉන්දියානු බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ලංකාවෙත් දැන් ටිකක් ප්‍රසිද්ධ වෙමින් යනවා. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් මට ට්‍රයි කරලා බලන්න හිතුණා. ඉතින් මම ගත්තේ මොනවද කියලා මම ඔයත් එක්ක කතා කරන්න. මුලින්ම අපි බලමු පේනවද? මේ බලන්න මෙන්න මේක. පේනවද ඔයාට? මේ තමයි 10%ක් තියෙන නයිසිනමයින් ෆේස් සීරම් එක. ෆෝ ඇක්නි මාක්ස්. ඉතින් මේක මේ විදිහට තමයි එන්නේ. මේ වගේ පේනවා මේ බොක්ස් එක මේ විදිහට එන්නේ. ඉතින් දැන් ඉන්දියානු ප්‍රොඩක්ට්ස් වල හැබැයි පැකේජින් ඒ තරම් ක්වොලිටි නැහැ. සාමාන්‍ය පැකේජින් එකක් තමයි එන්නේ. හැබැයි මේ නයිසිනමයිඩ් එක ගද්දි මේක ගොඩාක් කියන්නේ දි ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ නයිසිනමයිඩ් වලටත් වඩා ගොඩක් ඉතාමත් ඉෆෙක්ටිව් සීරම් එකක් කියලා තමයි ගොඩ දෙනෙක් කියන්නේ. ඉතින් මට ට්‍රයි කරලා බලන්න හිතුණා. මම ඔයගලන් පෙන්නන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ බොටල් එකේ එන්නේ. මේක මිලිලීටර් 30ක්. ඉතින් මේකේ මූඩිය අයින් කරලා මෙන්න මේ ක්ලිප් එක මේකට මේ බොටල් එකට දාන්න ඕනේ. දැන් මේ මූඩිය අයින් කරලා මේ බොටල් එකට මේ ක්ලිප් එක හයි කරන්න ඕනේ. එහෙම තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක මම ගත්තා. හරි, ඊළඟට මම ගත්තා ඩර්මකෝ එකේම කෝජික් ඇසිඩ් ෆේස් සීරම් එක. දැන් මේ කෝජික් ඇසිඩ් ගත්තාම දැන් මේ වෙද්දි ගොඩාක් දෙනෙක් දැන් මේ කෝජික් ඇසිඩ් අඩංගු නිෂ්පාදන පාවිච්චි කරන්නට යනවා. මොකද මේ කෝජික් ඇසිඩ් වලින් පුළුවන් අපේ ස්කින් එක සුදු කරන්නට, පැහැපත් කරන්න, ඒ වගේම බ්‍රයිටන් කරන්න. ඒ කියන්නේ අපේ හැම සුදු කරන්න පුළුවන් ඉතාමත් ප්‍රබල ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේ කෝජික් ඇසිඩ් කියලා. ඉතින් මට හිතෙනවා මගේ මුහුණට මේ කෝජික් ඇසිඩ් ට්‍රීට්මන්ට් එකක් දෙන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මම 2%ක් තියෙනවා මේකේ කෝජික් ඇසිඩ්. ඊට අමතරව 1%ක් අල්බා ආබුටින් තියෙනවා, නයිසිනමයින් තියෙනවා. ඉතින් මේක ඩේ ඇන් නයිට් පාවිච්චි කරන්න පුළුවන් සීරම් එකක්. ඉතින් බලමුද ඒක මොන වගේද කියලා. ඒකත් මෙන්න මේ වගේ තමයි, මිලිලීටර් 30ක් මෙන්න මේ වගේ තමයි බොටල් එක එන්නේ. ඒකෙත් තියෙනවා ඔයගලන්ට මම පෙන්න මෙන්න මේ වගේ නොබ් එකක්. ඉතින් ඒක පාවිච්චි කරලා තමයි ගන්න තියෙන්නේ. මූඩි ඉවත් කරලා ඒකෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ කෝජික් ඇසිඩ් සීරම් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊළඟට මම ගත්තා ඩර්මකෝ එකේම කෝජික් ඇසිඩ් දන ආබියුටින් නයිට් රිපෙයර් ෆේස් සීරම් ජෙල් එක අරගත්තා. ඉතින් මේ වගේ තමයි මේ පැකේජින් එකේ ඉන්නේ. මේ බොක්ස් එක ඔයගලන්ට පේනවා. මේකෙත් තියෙනවා කෝජික් ඇසිඩ්, අල්බා ආබියුටින්, ඒ වගේම මේක නයිට් එකට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක. මෙන්න මේ වගේ මේක ජෙල් ක්‍රීම් එකක්. ඉතින් මේ තමයි ඒ ක්‍රීම් එක.
පේනවනේ ඉතින් මම මේ දෙකම ගත්තා මොකද මට ඕන වුණා මේ ගොඩක් හොඳ ඉෆෙක්ට් එකක් ලබා ගන්න මේ කෝජික් සීරම් එක පාවිච්චි කරන ගමන්ම මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න ජෙල් ක්‍රීම් එක කෝජික් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ නිසා හරි ඊළඟට මම ගත්තේ මොනවද කියලා බලමු ඊළඟට මම ගත්තා මිනිමලිස්ට් එකේ මේකේ හයලොනික් ඇසිඩ් එක ඉතින් මේකේ සීර දෙකක් තියෙනවා හයලොනික් ඇසිඩ් ඒක මම ඔයාට ඕපන් කරලා පෙන්නන්නම් ඒක කොහොමද කියලා ඒක ඕපන් කරන්නේ මෙතනින් ඕපන් කරන්න ඕනේ ඒක මම පෙන්නන්නම් ඕපන් කරලා මේ පේනවන්නේ ඒක මේ විදිහට තමයි ඕපන් කරන්නේ තාසුට්ටක් තියෙනවා ඕපන් කරන්න හරි ඒකේ මේ පැකේජින් එක මේ විදිහට තමයි ඉස්සලා පැකේජින් එක පෙන්නන්නේ ඒක නම් ගොඩක් පැකේජින් එක හොඳයි කියන්නේ ඩර්මකෝල පැකේජින් වලට වඩා මේකේ පැකේජින් එක හොඳයි ඒ වගේම මෙන්න මේ විදිහට තවත් චූටි බොක්ස් එක තමයි මේක එන්නේ ඊළඟට මේක ඕපන් කරන්න ඕනේ ඒක ඕපන් කරාම ඒක ඇතුලේ තමයි මෙන්න මේක තියෙන මේ හයලොනික් ඇසිඩ් එක මේකත් මිලිලීටර 31ක් හරි ඊළඟට මම ගත්තා තව තියෙනවා චුට්ටක් ටිකක් වැඩිපුර ගත්තා මොකද ඊළඟට ගත්තා මෙන්න මේක මේක ඩර්මකෝ මේ ඩර්මකෝ එකේ ෆෝ මිනිමයිස් සින් ඩේලි ෆේස් මොයිස්චරයිසර් එක ගත්තා ඉතින් මේකේ 3/3ක් නයිසිනමයින් තියෙනවා ඒ වගේම 3/3ක් pH එක තියෙනවා ටොලොජිකලි ටෙස්ටඩ් ප්‍රොඩක්ට් එක ෆ්‍රේග්‍රන්ස් ෆ්‍රී ඉතින් එහෙම තමයි මේ පැකේජින් එක තියෙන මේ විදිහට තමයි මේකේ බොක්ස් එකේ ඉන්නේ හරි මේ ක්‍රීම් එකක් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ වගේ තමයි මේ මොයිස්චරයිසර් එක එන්නේ හරි දැන් මොයිස්චර තමයි මම ගත්තේ දැන් ඔයාල දෙයක් කියන්න දැන් මේ මම ගත්ත ඔයාලට එක මේ කතා කරපො මේ ඔක්කොම මම එක සැරේ නම් පාවිච්චි කරන්නේ නැහැ මොකද දැන් මේ කෝජික් ඇසිඩ් දැන් මේ කෝජික් ඇසිඩ් තියෙන අපි ප්‍රොඩක්ට් පාවිච්චි කරද්දී ඒක ගොඩක් ඉෆෙක්ටිව් වෙන්නේ ඒකට එයා තනියම පාවිච්චි කරද්දී කියන්නේ දැන් මේ නයිසිනමයි වගේ දේවල් ඒ වගේ මේ විශේෂයෙන් මේ pHa HA වගේ අඩංගු දේවල් තියෙනවා මේ කෝජික් ඇසිඩ් එක පාවිච්චි කරන්නට හොඳ නැහැ. ඉතින් දැන් මම කිව්වල මම ෆෝ මිනිමයිසින් මොයිස්චරයිසර් එකක් ගත්තා ඉතින් මේකේ pHa තියෙනවා. ඉතින් මම මේක පාවිච්චි කරන්නේ මේ කෝජික් සීරම් එකයි ජෙල් එකයි පාවිච්චි කරලා මගේ ස්කින් එක මට බ්‍රයිට්න් කරගත්තට පස්සේ මේන්ටේන් කරගන්න තමයි මම මේ ක්‍රීම් එක පාවිච්චි කරන්නට හිතාගෙන ඉන්නේ. ඉතින් මම මුලින්ම පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ මේ කෝජික් සීරම් එකයි ක්‍රීම් එකයි රෑටත් කෝජික් සීරම් එක ගාලා ඊළඟට ජෙල් එක යූස් කරලා ඊළඟට උදේට කෝජික් සීරම් එක විතරක් පාවිච්චි කරලා ඊට පස්සේ සන්ස්ක්‍රීම් එක ඇප්ලයි කරන්න තමයි මම මගේ රූටින් එක ඊළඟට කරන්නේ හරිනේ ඊට පස්සේ තමයි මම මේ නයිසිනමයින් හයලොනික් ඇසිඩ් වගේම මේ නයිසිනමයින් හයලොනික් ඇසිඩ් වගේම මේ ෆෝ මිනිමයිසින් මොයිස්චරයිසර් එක පාවිච්චි කරලා මගේ රූටින් එක හදාගන්නේ කෝජික් ඇසිඩ් ක්‍රීම් එකයි සීරම් එකයි පාවිච්චි කරලා ඒ වුණාට පස්සේ මොකද කෝජික් ඇසිඩ් වලින් අපිට හොඳ ඉෆෙක්ට් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒකට නිදහසේ යාගේ වැඩේ කරගන්න අපි ඉඩ දෙන්නට ඕනේ හරි හැබැයි කෝජික් ඇසිඩ් හොඳින්ම වැඩ කරනවා ඔන්න රෙටිනෝල් එක ඔන්න ඔයාට පුළුවන් ඔයා රෙටිනෝල් පාවිච්චි කරනවා නම් මේ කෝජික් ක්‍රීම් ජෙල් එකත් එක්ක රෙටිනෝල් ඔයාට පාවිච්චි කරන්නත් පුළුවන් හැබැයි ඒක කරන්න ඕන ආකාරයක් තියෙනවා ඉතින් ඔයා දැක්කනේ මම මොනවද මගේ ස්කින් එක බයිටන් කරගන්න මම අලුතෙන් මගේ ස්කින් එකට එක ප්‍රොඩක්ට්ස් කියලා ඉතින් මට කලින් ඔයා මේ ප්‍රොඩක්ට්ස් ට්‍රයි කරලා තියෙනවා නම් ඉතින් කමෙන්ට් කරන්න කියනවා මේ ප්‍රොඩක්ට්ස් හොඳයිද නැද්ද කියලා ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ගැන මම පාවිච්චි කරලා බලලා මේව හොඳයිද නැද්ද කියලා මම ඔයාට වෙනම වීඩියෝ එකකින් අරන් එන්න ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් මම ආයෙනම් මම චේතී